අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල හාල් නළුවෝ කරලියේ ගාමිනීලා ජෝ අබේ වික්‍රමලත් අම්මපන් නළුවද මිල වැඩි කරන්න දෙන්න බෑ දැකලද නෑ මෙතන මිල වැඩි කරන්න දෙන්න බෑ ආ යන්න මෙතන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක නැගෙන්න පොඩ්ඩක් හාල් මිල වැඩි කරන්න දෙන්න බෑ නැගෙන්න ගෝඨාභයයි රණිලුයි පාර්ලිමේන්තුවයි අන්දයයි කොරයි වගේ වැඩි වෙන මිල ගැන නිතර කියන අගමැති ඔබ ಜಾති ಜಾතිත් වාසනාවන් අද ටෙලිවැකියෙන් රණිල්ගේ අගමැතිකමේ මාස 3 ගැන මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ ඉතිහාසයේ අති දක්ෂ රංගනවේදීන් වූ ගාමිණී ෆොන්සේකා ජෝ අබේ වික්‍රම ටෝනි රණසිංහලට වඩා දක්ෂ රංගන ශිල්පීන් හැංගිලා හිටපු රටක් කියලා හිතුණා ඒ ඊයේ රඟ දැක්වූ හාල් නාට්‍ය නිසායි සමහර වෙලාවට අසාධාරණ විදිහට සල්ලි හම්බ කරාම අපේ ජනතාව අතරේ කියමනක් තියෙනවා දෙයයන්ගේ හාල් කැවිල වගේ කියලා මේ දෙයයන්ගේ හාල් කැවිලද දැන් මේ අනුකම්පාව දැන් ආවේ ඇයි මේ අනුකම්පාව ඔබට ඉස්සල්ලා කරන්න තිබ්බනේ විතර සහල් මිල උඩට යද්දි ඔබතුමාලාට පාලන මිලක් දානකම්ම හිටියේ එතකොට ඒ අතරතුර කාලෙදී කරන්න තිබ්බා ඔයා අනුකම්පාව දන්නවද වාක්‍යන අනුකම්පාව අපිට නැද්ද අපි මේ රටේ එක මිලකට හාල් දීගෙන කිසි ප්‍රශ්නයක් නැතුව මේ දින 10ක් ඇතුළේ මේ ප්‍රශ්නයක් ඇති වෙලා දින 10ක් ප්‍රශ්නයක් ඇති වෙන්න අනුකම්පාව පිළිබඳ හැඟීමක් දැනීමක් තියෙන මිනිස්සුද මේ රටේ ඉන්නේ ඔයාට අපෙන්ද අනුකම්පාව ගැන අහන්නේ අනුකම්පාව තියෙනුම් මේ රටේ හිටියට මේ රටට මෙහෙම වෙනවද වෙළඳ පොලේ කිලෝ 10ක් ගෙනිච්ච මිනිහා කිලෝ 50ක් ගෙනියද්දි මගේ මැදින් එක කටලොකු කරලා වෙනම ගන්නද අර තියෙන වීතෝගේ මේකට දාලා එකතරේ අම්බරලා එවන්නද නුවගෙන අවබෝධයෙන් කතා කරන්න වෙන මොනවද තියෙන ප්‍රශ්න මම හාල් මිල මේට වැඩිය වැඩි කිරීමට එකඟ වන්නේ මනත මේ මාතෘණ ඇතුළත මම බොහොම පැහැදිලිව කියනවා රජයට අපි ළඟ තියෙන වී පිළිබඳ සමීක්ෂණයක් කරන්න මිත්‍රපාලයා මාත්‍යා මගේ යාළුවා හිතවතා අසල්වැසියා වුණාට දැන් එයා මේකේ වැඩි මිල ඉල්ලුවට හෙට සමීක්ෂණයක් කරන්න පොඩිම මිනිස්සු කන හාල් නාඩු වැඩිම නාඩු වී තියෙන එයා ළඟ මගේ ළඟ තියෙන මේ රටේ ලොකු මිනිස්සු කන කීරි සම්බයි මට මේ චෝදනාව කරාට ඈ නෑද මේක මෙච්චර කලුත් එහෙමනේ මේක නිකුත් කරේ ඉතින් මේ ඉදිරියට මේක කරන්න එපා එහෙම නැත්තම් මෙව රජයට පවරාගෙන මේ පොඩි මොල්ලිමයන්ට ගෙන්නලා අපේ වී පටවන්න ඕනේ වැඩ කරන්න නැත්තම් මොකාගේ උනත් චමන්නේ මගේ උනත් චමන්නේ මිත්‍රපාල මහත්මයා සිරිසේන මහත්මයාගේ ඒ ක්‍රියාවලියට සූදානම්ද නැත්තම් මොකද්ද ඒක ඇත්ත තාත්ති නැත්තම් මේක නෑ නෑ ඒක යාගෙන් අහන්න ඕනේ 7500 ගත්ත වී මේ ගන්න දෙන්න කියලා මං කිව්වට පස්සේ ආයි බම්බුවද එක එකගෙන් අහන්න එකඟ වෙන්න නැතුව වෙන මොනව කරන්නද දැන් මිත්‍රපාල මහත්මයා එකඟ නැහැ එකඟ නැත්තම් රජය මැදයන්තලා වීදිය ගන්න ඕනේ වාලා එන්න ඔය ඔක්කොම අරගෙන දැන් දිවත්ත ඊයේ මම ගත්ත ඔහු තමයි හාල් 260 රතුපා 280 වික්ක ආ ඒ වල යන්න ඇයි මගේ එක විතරක් අමුතු ලාභයක්ද රටේ ජනතාව මේ පාලන මිලට වැඩිය ගන්න එපා මේකට එකතු වෙන්න මාධ්‍ය එකතු වෙන්න මේක රජය කරන උන්ගේ කොන්දපන් නැතිකමට කොන්දපන් නැත්තම් අපි එකතු වෙලා මේක කරමු මේ රජයේ සහතික මිල කියන මේ වෙලාවේ අමතක කරලා ගොවියට දෙන්න ඕන විශේෂ මිලක් අපි දෙන්න ඕනේ ඒ තුල මම කියන්නේ රුපියල් 245කට නාඩු වලට ඉල්ලන්නේ අපි කීරි කියන එක අද ඇතම රටේ කීරි සම්බ කියන එක පරිභෝජන ගොඩක් අඩු වෙලා තියෙන්නේ නාඩු කියන එක පරිභෝජන වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා අද සාමාන්‍ය වී මිල ගත්තහම නාඩු වලට වැඩි කීරි සම්බ වී මිල අඩුයි අද ඒකයි සාමාන්‍ය වෙළඳ පොලේ තත්ත්වේ. ඒතොර නා නා නාඩු 8000 කීරි සම්බ 9000 නාඩු 8000 බොරු කියන්නේ පන්. නෑ 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 බොරු නෙමෙයි. අද 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 දැන් ඔය ඔය පොලේ කතා කරනවාකෝ. අද සෝරි ෆෝ ද ඉන්ටර්ෆියර්. නෑ අද මෙහෙමයි. ආල් මෙල වැඩි කරන්න මෙතන කතා කරන්න ඕනේ නෑ. නෑ 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 පොඩ්ඩක් ඉන්න ආල් මෙල වැඩි කරන්න මෙතන කතා කරන්න දෙන්න බෑ. වහන්න නැතිද ඉන්න. නෑ මෙහෙමයි. දැන් දැන් මෙහෙමයි. මම දැන් මම මෙතෙන් නැගිටිනවා. මෙතනින් මම නැගිටිනවා. ආල් මෙල වැඩි කරන්න තමයි. මුන් හැමදාම එකතු වෙලා කරන්නේ ආල් මෙල වැඩි කරන එක. මේක මෙයාගේ විතරක් නෙමෙයි. ලත්සල් නිපුණ හත්ත ඔක්කොම ඉන්නෝ මේකේ මිල වැඩි කිරීම තුන මිල වැඩි කරන්න දෙන්න බෑ නැගිටින්න මෙතන මිල වැඩි කරන්න දෙන්න ආ යන්න මෙතන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක නැගිටින්න නැගිටින්න පොඩ්ඩක් ආල් මිල වැඩි කරන්න දෙන්න බෑ නැගිටින්න කවුද කියන්නේ අපිට දැන් තමයි ඉන්නවා ඉන්න ඉන්න දැඩි මතයා මෙතන නෑ 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 ආල් මිල වැඩි කරන්න නම් පිළිදෙන්න නෑ නෑ වැඩි කරන්න නෑ මෙතන පොඩ්ඩක් හත්තක් පන්දේන ගත්ත
much. මේ මා එක එක්කෙනාගේ එක එක්කෙනාගේ I just want to මම මේක කියන්න ඕන මොනවද දන්නවද මෙතන නිවුරත්න මාත්‍යාගේ අදහස පළ කරා අපි සියලු මොල් හිමියන්ම මෙතන ස්ථිර කරනවා දඩ්ලි මාත්‍යා කියපු මිලට අපි එකඟ වෙලා පොදු ජනතාවට දුප්පත් අයට මේ ගානට හාල් දෙනවා කියලා අපි මෙතන ස්ථිර කරනවා අපි කියන්නේ මෙතුමා නැතුව නෑ ඒ තුමාට දෙන්න බැරි නම් අපි මක් කරන්නද ඒ තුමාට දෙන්න බැරි නම් අපි මක් කරන්නද තව මොල් 1000ක් තියෙනවා මොල් 1000ක් තියෙනවා ඉදිරියේදී රටේ සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට අසීරු තත්වයක් උදාවන බව මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. ලබන ඔක්තෝබර් මාසයෙන් පසුව සහල් නිෂ්පාදනය කිරීමට ගොවීන්ට හැකියාවක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මොන තීරණ ගත්තත් අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය ගත්තොත් එහෙම අපේ රටේ නිෂ්පාදනය කරගන්නා වී වලින් අපේ රටේ සහල් අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි තත්ත්වයකට අපි නුදුරු අනාගතයේදීම පත් වෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව අපිට අවශ්‍ය කරන සහල් සැපීමට අපේ රටේ කෘෂිකර්මාන්තය සමත් වන්නේ නැහැ. රටක ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගති ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රටේ කෘෂිකර්මාන්තය තුලින් ඒට දක්වන දායකත්වය වැඩි කිරීම. අනිත් එක තමයි ආනයනය කරහෝ රටේ සහල් අවශ්‍යතාවය එහෙම නැත්නම් ප්‍රධාන ආහාර අවශ්‍යතාවය ජනතාව වෙත ලබා දීම. මේ වසරේ මැයි මාසේ 15 වෙනිදා වෙනකොටත් සහල් මෙට්‍රික් ටොන් 338,000ක පමණ ප්‍රමාණයක් ලංකාවට ආනයනය කළා. ඒකට දරා තියෙන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 94ක පමණ ප්‍රමාණයක්. අපේ ගෘහාශ්‍රිතව තිබෙනා වූ ඉඩකඩම් වල වගා කිරීමට උනන්දු කිරීම හේතුවෙන් විශේෂයෙන්ම පන්සල් ආශ්‍රිත ඉඩම් වලත් ඒ වගේම පාසල් ආශ්‍රිත ඉඩම් වලත් වගා කටයුතු කිරීම දිරිගැන් හේතුවෙන් අපිට මේ ඇතිවෙන්නට බලාපොරොත්තු ආහාර අර්බුදයෙන් යම් පමණකට හෝ මිදීමට හැකියාව ලැබෙන බව මට විශ්වාසයි. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය එකට හිඟමනේ ගිය කොරයි අන්දෙයි වගේ අපේ රට දැන් අන්දයට පාර පේන්නේ නැහැ. නමුත් ඇවිදින්න පුළුවන්. කොරාට ඇවිදින්න බෑ. නමුත් පාර පේනවා. ඇත්තටම අපේ රට දැන් පාලනය කරන අගමැති රනිල්, ජනාධිපති ගෝඨාභය සහ සමස්ත පාර්ලිමේන්තුවම කොරයි අන්දෙයි වගේ අපට පේන්නේ. අපේ ටෙලිවැකිය අරමුණ වැදෙන තැනකට වැදී රිදෙන තැනකට රිදී වැදී රිදී හෝ හැදේවා යන්නයි. අප කියන්න ඕන දේ කෙලින් කියනවා. රිදිලා හැදෙනවා නම් හොඳයි. හැබැයි මේ පාර්ලිමේන්තුව හැදෙයි, එහි ඉන්න අය හැදෙයි කියලා නම් විශ්වාස කරන එක විහිළුවක්. ඒක හරියට කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දලුලනතුරු වගේ වැඩක්. බලන්න ඊයේ පාර්ලිමේන්තුව පැය 7-8ක් කාලා දැම්මා. දවසකට ලක්ෂ 50කට වැඩියෙන් වැය වෙනවා. ඊයේ පාර්ලිමේන්තුව තුල එක වැදගත් යෝජනාවක් ආවෙ නැහැ. තෙල් නැවක් ගේන්න පුළුවන් ක්‍රමයක්, ගෑස් නැවක් ගේන්න පුළුවන් ක්‍රමයක්, රටේ ආර්ථික අර්බුදවලට එක බුද්ධිමත් යෝජනාවක් නැහැ. ඇත්තටම අප මේ රටට මේ රටේ රටවැසියන්ට අවබෝධ කරන්න උත්සාහ කරන්නේ මේ ඔබ අප තෝරා යවූ සියලු දෙනාම හිස් මිනිසුන් බවයි. හිස් කතා සාප්පු බවයි. ඒ බව දැන් මේ අයම කියනවා. ඒකයි හොඳේ. මේ අහන්නකෝ විමල් වීරවංශ, වඩිවේල් සුරේෂ්, දයාසිරි ජයසේකර තම තමන් ඉන්න පාර්ලිමේන්තුව නිෂ්පල කතා සාප්පු විතරයි කියලා ඊයේ කියපු කතාවට ඇහුම්කන් දෙන්න. එක්කෝ පාර්ලිමේන්තුව රැස් නොවි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා ඉවරලා පාර්ලිමේන්තුව රැස් කළා මේක ඉවර කරන්න ඕනේ. නැත්තම් මේ පාර්ලිමේන්තුව රැස් නොකර නිකන් ඉන්න ඕනේ.
දැන් අද ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුව ආවා. තාම ලියන්නේ ඉක්මන් වැඩි. හැබැයි ඔහු ව්‍යාපාරිකෙක්. මෙරට මහ පරිමාණ ව්‍යාපාරිකින් කීප දෙනාගෙන් ප්‍රධානතම අයෙක්. පුංචි යෝජනාවක් කරන්නම්. ඔබට නම් මහා ධනස්කන්ධයක් තිබෙනවා. නමුත් ඔබ දන්නව ඇති මේ වන විට අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික හාන්සි කියලා. අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික කිරි මුට්ටියකට සමාන කළොත් දැන් කිරි ටික හිඳිලා අඩියේ යාන්තම් ටිකක් ඉතිරි වෙලා තියෙනවා. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ විටින් විට ගින්දර වැඩි කරමින් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කින්ටික හින්දලම දාමින් ඉන්නවා. Tamange ව්‍යාපාරවලට ඕන අමුද්‍රව්‍ය ගේන්න බෑ. ගේන්න බැංකු වලින් ඩොලර් දෙන්නේ නැහැ. එක් කුඩා ඇඟලුම් කම්හල් අයිති කරුවෙකුව උදාහරණයට ගමු. නූල් ටික, රේන්ද ටික, බොත්තම්, ඉලාස්ටික්, ඩයි ටික මේ හැම එකක්ම ගේන්නේ පිට රටින්. උන්ඩියල් ක්‍රමත් දැන් තහනම්. ආණ්ඩුවේ බැංකු වලින් ඩොලර් දෙන්නේ නැහැ. දැන් මාස 6-7ක ඉඳලා මේවායේ නිෂ්පාදන නැහැ. සේවකින්ට පඩි ගෙවන්න බැරුව ඉවත් කරමින් ඉන්නවා. ඔන්න අත තියෙනවා නම් නියම තැන ධම්මික. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික දෙනාව මෝරා හාල් මැස්සු ගිලිනවා වගේ ගිල දාන්නේ නැතිව යලි නැගිටින්න ක්‍රමයක් පුළුවන් නම් හදලා දෙන්න. නැත්නම් සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින්ගේ හැකි අය ළඟපාත තියෙන රටවලට තම ව්‍යාපාර අරන් යන්න පටන් අරන්. තවත් සමහරු තම ව්‍යාපාර වහලා දාන්න පටන් අරන්. මේ රටේ අහිංසකෙන්ට රැකියා නැති වෙන්න පටන් අරන්. ධම්මික, ඔබ ගිය ඔය වගුරු බිමේ මඩ විතරමයි තියෙන්නේ. නෙළුම් ඕලු නම් පිපුනේ නැති තරම්. පුළුවන් නම් ඔන්න පළමු අභියෝගය. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ටික පරිස්සම් කරගන්න හොඳ යෝජනා ටිකක් ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න. ඒකට ඔබේ ව්‍යාපාරික ඥානයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න කියලා හා හා පුරා ඔබට යෝජනා කරනවා. ඇත්තටම කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාර ටිකට ආයේ පණ දුන්නොත් අපනයන ආදායම ඉහළ යනවා. ඩොලර් ටිකක් හරි රටට ඒවි. සුළු හා මධ්‍ය පරිමාණ ස්ථානවල වැඩ කරන සේවක රැකියා සුරක්ෂිත වෙනවා. ඒ වගේමයි දේශීය ආදායම් බදු මේ මිනිස්සු නම් බොහෝ විට ගෙවනවා. සාමාන්‍යයෙන් බදු වලින් පැනලා යන්නේ වැඩි හරියක්ම මහ පරිමාණ උන්දලයි දේශපාලන අයියලයි බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ඒ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකෙන් ටිකට යලි පණ දෙන ක්‍රමයක් වහ හදන්න. විශේෂයෙන් සංචාරක කර්මාන්තයටත් මෙය අත්‍යවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිඳවැටීම ගැන මහ බැංකුවසේම මුදල් අමාත්‍යාංශයත් නිහඬයි. කොහොම හරි ණය සහ පොලි ගෙවන්න කියලා මේ මිනිස්සුන්ව තව තවත් බිත්තියට හේතු කරලා වැඩක් නෑ. ඒ වගේමයි ලීසින් සමාගම් ටික. මේ අයත් මේ දිගින් දිගටම ලීසින් වලටම මේ මිනිස්සුන්ව හිර කරමින් ඉන්නවා. කොහෙන්ද ගෙවන්නේ? මේ නිසා සහන කාල වගේම අලුත් ණය යෝජනා ක්‍රම හඳුන්වලා දීලා මේ අයට ආයේ අත දීලා පණ දීලා නැගා සිටවන්න කියලා අප යෝජනා කරනවා. ඒ වගේමයි මේ රටට මේ කල යන්නේ දූෂිත දේශපාලනඥයින් සේම සමහර රාජ්‍ය නිලධාරීන් නිසා කියලාත් අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා. රටට ධනය ගේන රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව ඇත්ත වශයෙන්ම හොර ගුහාවල්. ඇත්තටම රේගු සහ සුරාබදු ආදායම් හරියටම රටට ලැබෙනවා නම් මීට වඩා රුපියල් සේම ඩොලර් පවා රටට එන්න ඕනේ. මේ හැම තැනක්ම වහා සුද්ධ කරන්න කාලේ ඇවිත් මේ ආයතනවල ආදායම් විමර්ශනය කරන්න පුළුවන් සිවිල් සමාජ කමිටු වහා හදන්න ඕනේ. සත පහේ සිටම ප්‍රසිද්ධියේ විගණනය කළ යුතුම වෙනවා. එක උදාහරණයක් විතරක් කියන්නම්. ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෙවත් NMRA එක සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෙවත් SPC එක අවුරුදු 6-7කින් විගණනය කරලා නැහැ.
මේ ආයතන දෙකේ දල වත්කම් ගත්තොත් රුපියල් බිලියන 80ක් විතර තැන්පත් ධනිය තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. 6-7ක් විගණනය කරලා නැත්තම් ආයේ කුමන කතාද? NMRA එකේ විතරක් ඖෂධ අනුමත කරන්න ඕනේ ෆයිල් 10-15000ක් හිර කරගෙන ගොඩ ගහගෙන ඉන්නවා ඒ කොමිස් ලබා ගන්න. මේ ෆයිල් ටික අනුමත කළා නම් ඩොලර් මිලියන 25ක් විතර හොයා ගන්න පුළුවන් කියලා නිල නොවන අයුරින් අපට වාර්තා වුණා. මේ විදිහට රටේ රාජ්‍ය ආයතන ටිකම අපේ ධනය හොරා කනකොට අප මෙහෙම හිඟමනට වැටෙන්නේ නැතුව තියෙවිද? ඒ නිසා වහාම මේ ආයතන විගණනය කරන්න පුළුවන් සිවිල් පුරවැසි කමිටු හදන්න පෙරබුණ ගන්න ක්‍රමයක් හදමුද? නීතිඥ ප්‍රජාවට ඊට මුල් වෙන්න පුළුවන් නම් අපට අලුත් රටක් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් කියලා ටෙලිවැකියෙන් මතක් කරනවා. ඒ වගේම අදත් අගමැති පාර්ලිමේන්තුවේදී කිව්වේ තෙල් මිල වැඩි කරන්න වෙනවා කියලා. අපට ඔබේ ප්‍රකාශ එක්ක මතක් වෙන්නෙම යුක්‍රේනයේ සෙලෙන්ස්කිවමයි. වැඩි කරන්න වෙනවා කියමින් ඉන්න ආපු ඔබ ඇත්තටම වාසනාවන්. ඔබ ජාති ජාතිත් අපේ රටේ සදාකාලික අගමැති ලෙසම වැජබේවා යන්න අද ටෙලිවැකියේ අවසන් පැතුමයි. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අන් කිසිවෙකුටත් වඩා තමා රනිල් වික්‍රමසිංහ පිළිබඳව හොඳින්ම දන්නා බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඔහු අගමැති දුරේ කටයුතු කරනු ඇත්තේ මාස 3ක පමණ කාලයක් විය හැකි බවයි හිටපු ජනාධිපතිවරයා සියත ටීවී ඔස්සේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනට එක්වෙමින් පැවසුවේ. ආණ්ඩුපක්ෂයේ ඉන්නවා, විපක්ෂයේ ඉන්නවා, ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කියලා කණ්ඩායමක් ඉන්නවා, ස්වාධීන වෙලත් ස්වාධීන නොවුන වගේ ඉන්න කණ්ඩායමක් ඉන්නවා, තවත් කොහෙටවත් නැති කණ්ඩායමකුත් ඉන්නවා. මට කියන්නකෝ මේ වර්තමාන පාර්ලිමේන්තු සංවිතිය මොකද්ද ජනාධිපතිතුමා? ඇත්තටම වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය ඉතාමත්ම කනගාටුදායකයි. මම දැන් මේ පාර්ලිමේන්තුවේ අඛණ්ඩව මේ 33 වෙනි අවුරුද්ද. ඊළඟට අනිත් පැත්තෙන් මම දැන් ජනාධිපතිවරයා අවසන් වුණාට පස්සේ මම නැවත තරඟ කළා පාර්ලිමේන්තුවට ආවා මේ ජාතික ලයිස්තු වලින් පිනට එන්නේ නැතුව. එතකොට අද පාර්ලිමේන්තුව විශාල අවුලක්. දැන් ඔබගේ කතාවේදී ඔබ සඳහන් කළා මම නම් ඡන්දිල්ලලා තමයි ජනතාවගේ වරමින් තමයි ආවේ, පින් මන්ත්‍රීකමක් අරගෙන නෙමෙයි ජාතික ලයිස්තු වලින් නෙමෙයි මං ආවේ කියලා. කාටද මේ කිව්වේ? මම කාටවත් කිව්වේ නැහැ. ඒක මම ඉතින් කාටවත් කිව්වේ නැහැ. මම පාර්ලිමේන්තුවට ආපු විදියයි කිව්වේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයගේ කැමැත්ත අනුව අගමැතිවරයා පත්විය යුතුයි කියලා ආනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ ආනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒ ඡේදයට සම්පූර්ණ පටහැනිම තමයි මේ වර්තමාන අගමැතිතුමා පත් කළා තියෙන්නේ. දැන් මට කියන්නකෝ ඔබතුමන් සහ ජනාධිපතිවරයා අතර තියෙන සම්බන්ධය මොකද්ද? ජනාධිපතිවරයාව මෑතකදී හම්බුණාද කතා කළාද? ජනාධිපතිතුමා මට මෑතකදී හම්බුනේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව පත් කරන්න කලින් එතුමා මට දුරකථනයෙන් කතා කළා. මගෙන් මේ අගමැතිවරයෙක් පත් කිරීම පිළිබඳව මේ එතුමා මට නමක් කිව්වා. මේ ගැන කැමැත්ත කියලා මගෙන් ඇහුවා. මම ගත්කටම කිව්වා ජනාධිපතිතුමා ඒ ගැන නම් මගේ කැමැත්තක් නැහැ. එතුමාට ඕක බාර දෙන්න එපා. මම එතුමා ගැන හොඳට දන්නවා. කියන එක්කෙනාට නම් මම එකඟ නැහැ කියලා මම කිව්වා. ඒ නම කියන්න කැමතිද මේ වෙලාවේ? නෑ, හොඳ නෑනේ. අපිට ඉගියක් එහෙම ලබා දෙන්න බෑ නේද ඔබතුමාට? පක්ෂද විපක්ෂද කියන කතාව. එතකොට ඉගියක් දුන්නාම ඔබතුමා එතකොට කිව්වද රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කළාට කමක් නෑ අගමැතිතුමා? ආ, අපෝයි නෑ. මම රනිල් වික්‍රමසිංහත් එක්ක ඉතින් අවුරුදු 5කට කිට්ටුව වැඩ කරලා තියෙනවානේ. ඒක නිසා මම කවදාවත් රනිල් වික්‍රමසිංහත් එක්ක යෝජනා කරන්න නෑ මේ ඔය දනතුරට. මම දන්නවා එතුමාගේ ඇති. එතුමා මම දන්නේ නැහැ මේ එතුමා මාස 3ක් ඉනීද කියලා මට කියන්න අමාරුයි. ඉදිරි මැතිවරණයකදී ඒ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනද ඩඩ්ලි සිරිසේනද? මං හිතන්නේ දෙන්නම ඉදිරිපත් වෙන එකක් නැහැ කියලායි. එයාගේ ඔළුවේ මේ දවස්වල නම් එහෙම එකක් නැහැ. මම දන්නේ ඉදිරියේදී කොහොම වෙයිද කියලා. පක්ෂී ආගමනය දේශපාලනයට කැඳවාගෙන ඉන්නේ කපුට නෙවෙයිනේ. කපුටට කලින් ඔබ කර්ලියට අරගෙන එනවා උකුස්සව. වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක ප්‍රබල උකුස්සද කපුටද? ඒකෙදී පොඩි ළමයා දන්නවා උකුස්සා තමයි ප්‍රබල කියලා.
ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බාර දී තිබෙනවා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලංකා රේගුව පිළිබඳව ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. එහි සභාපති වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතායි. ඒ අනුව එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී රේගුව සම්බන්ධයෙන් එල්ලවන චෝදනා හා සිදු ඇතැයි සැලකෙන අක්‍රමිකතාවයන් පිළිබඳව විමර්ශනය පරීක්ෂණ සහ වාර්තා කිරීම ඔවුන්ට පැවරී තිබුණා. රේගු නිලධාරීන් රේගු වෘත්තීය සමිති රජී සහ පෞද්ගලිකංශී නිලධාරීන් සේවාලාභීන් ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් කොමිසම වසරකට ආසන්න කාලයක් මෙම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුවයි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත්තේ. මේ අතර අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව තිබෙනවා. කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුවීම සිදු වුණා. වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දෙන සහාය ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා. භූගෝලීය සමීපතාව මත ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ආයෝජන අවස්ථා කෘෂි කර්මාන්තය නගා සිටුවීම අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කළා. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර හිමිකරුවෙකු ශ්‍රී ලංකාවට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ මෑන්හැටන්හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයේදී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වෙද්දී බිඳුවටම වැටිලා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අරගල කරමින් ඉන්න මේ වෙලාවේ කොරේ පිටට මරේ කියලා ලංකාවට ජාත්‍යන්තර බැංකුවකින් නඩු පවරා තිබෙන පුවතක් විදස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාව නිකුත් කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ ඇමරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලිය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන්හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදස් මාධ්‍ය වාර්තා කර තිබුණේ හැමිල්ටන් රිසර්ව් බැංක් සමාගම තමන් ආයෝජනය කළ ඩොලර් මිලියන 257.5 සහ ඊට අදාළ පොලිය ගෙවන ලෙස ඉල්ලා එම නඩුව පවරා ඇති බවයි. මෙම බැඳුම් කරේ කල්පිරෙන්නේ ජූලි 25 වනදා බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් 5.875%ක්ම දරනු ලබන්නේ හැමිල්ටන් රිසර්ව් බැංක් සමාගම බවයි වාර්තා වන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.